අයිබෝවන් ඔබෙක් වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරන්න ඓතිහාසික මගුල් මඩුවේදී කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් ජනපති අතින් පත්වීම් ලබයි රාජ්‍ය ඇමතිවරුන් අතරට අලුත් මුහුණු ගණනාවක් දිස්ත්‍රික් සංවර්ධනයටත් මන්ත්‍රීවරුන්ට වගකීම් අංගුඩලොක්කාගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට කාලගුණය නේපාලයේ 198ක් මරුතුරුලට ගනී දේශීය ප්‍රවෘත්ති නව අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා ශ්‍රී ලංකාවේ නම්වන පාර්ලිමේන්තුවේ අභිනව අමාත්‍යරුන් රාජ්‍ය අමාත්‍යරුන් දිවුරුද්දීමේ උත්සවය නිල වශයෙන් අද උදෑසන සිදු කෙරුණා. ඒ ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ දළදා සමිඳුන් වැඩහිඳින මේ භූමියේ මගුල් මඩුව අභියසදී. ඒ සමගින්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන් වෙත ඒ වගකීම් පවරා දීමද සිදු කෙරුණා. නමක මුහුණු රැසක් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ු අතර ඔවුන්ට ඒ වගකීම් සමුදායක් ලැබෙන ආකාරයක්ද අපිට දැක බලා ගන්නට හැකියාව ලැබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඉදිරියේදී මේ දිවුරුම් දීමේ උත්සවය බොහොම ගැඹීරව සිදු කෙරුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණෙන් නව අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් අද දිවුරුම් දුන්නා. ඒ මහනුවර ඓතිහාසික මගුල් මඩුව පරිශ්‍රයේදී මෙම අභිමානවත් උත්සවයට මහා සංඝයා වහන්සේද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සම්භාවනීය පිරිසක්ද එක්ව සිටියා. නාගරික සංවර්ධන හා නිවාස ගරු අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික महामार्ग अमात्यवरया लेस दिवुरुम दुन्ने जॉन्स्टन प्रणांदु महताय कर्मांत अमात्यवरया लेस विमल वीरवंश महता दिवुरुम दुन्ना महिंद अमरवीर महता दिवुरुम दुन्ने परिसर अमात्यवरया लेसाय एसएम चंद्रसेन महता इडम अमात्यवरया लेस दिवुरुम दुन्ना कृषिकर्म अमात्यवर आलिस पत्किरुने महिंदानंद अलुद्गमगे महताय जल संपादन अमात्यवर आलिस वासुदेव नानायक्कार महता दिवुरुम दुन्ना बलशक्ति अमात्यवर आलिस उदय गम्मन्विल महताय दिवुरुम दुन्ने वेविली अमात्यवर आलिस रमेश पतिरण महता दिवुरुम दुन्ना
ප්‍රසන්න රණතුංග මහතා දිවුරුම් දුන්නේ සංචාරක අමාත්‍යවරයා ලෙසයි. වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා දිවුරුම් දුන්නා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නා. අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ. මෙතර නව රාජ්‍ය අමාත්‍යවරුන් 39 දිනකු ගෝඨාභය රාජපක්ෂ මහතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නා. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියංකර ජයරත්න මහතායි දිවුරුම් දුන්නේ. සූර්යබල සුලංහා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ දුමින්ද දිසානායක මහතායි. දෑසිරි ජයසේකර මහතා බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ලසන්ත අලගියවන්න මහතා දිවුරුම් දුන්නේ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දිවුරුම් දුන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරේ. පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නා. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ නිමල් ලන්සා මහතායි. ජයන්ත සමරවීර මහතා ගුදම් පහසුකම් බහලු මංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රොෂාන් රණසිංහ මහතායි. කනක හේරත් මහතා දිවුරුම් දුන්නේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි විදුරු වික්‍රමනායක මහතා දිවුරුම් දුන්නේ. උක් බඩිරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාඹු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනයේ ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ හිමි වූයේ ජානක වක්කුඹුර මහතාටයි. විජිත බේරුගොඩ මහතා දිවුරුම් දුන්නේ දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුත්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශිහාන් සීමසිංහ මහතා දිවුරුම් දුන්නා. පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි මොහන්ද සිල්වා මහතා දිවුරුම් දුන්නේ. ලොහන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයායි. වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මොටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් මමුණුගම මහතා දිවුරුම් දුන්නා. වනජීවී රැකවරණය අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායක මහතා දිවුරුම් දුන්නා. කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරේ දිවුරුම් දුන්නේ තාරක බාලසූරිය මහතායි.
इंदि कनरुद्ध महता दिवरुम दुन्ने ग्रामीय निवास हा इदिकिरीम हा गोडनेगिली द्रव्य कर्मांत प्रवर्धन राज्य अमात्यवरे आलेसाई खांचन विजयशेखर महता दिवरुम दुन्ने विस्तुरु मसुन मिर्दे मत्से हा इस्सान एतिकिरीम धीवर वाराय संवर्धन बहुदिन धीवर कटियुतु हा मत्से अपनायन राज्य अमात्य दुरे सनत निशांत महता ग्रामीय हा प्रादेशिक पानीय जल संपादन व्यापृति संवर्धन राज्य अमात्यवरे आलेस दिवरुम दुन्ना सिरिपाल गमलत महता देवरुम दुन्ने महवेली कलापाश्रित एलवेली हा जनावास पोदु यटिताल पहसुकम संवर्धन राज्य अमात्यवरे आलेसाई पलात सभा हा पलात पालन कटियुतु राज्य अमात्य धुरेट पत्किरुने सनत वीरशेखर महताई ग्रामीय कुमुरुहा आश्रित वेव जलाशय वारिमार्ग संवर्धन राज्य अमात्य दुरे दिवरुम दुन्ने अनुराध जयरत्न महताई तपल सेवा हा जनमाधिपेदी वृत्तीय संवर्धन राज्य अमात्यवरे आलेस एस व्यालेन्द्रन महता दिवरुम दुन्ना ग्रामीय हा पासल क्रीडा यटितल पासुकम प्रवर्धन राज्य अमात्य दुरेट पत्किरुने तेनुक विधानगमगे महताई सिसिर जयकुडी महता देशीय वेदकम प्रवर्धन ग्रामीय हा आयुर्वेद रोहल संवर्धन हा प्रजा सौख्य राज्य अमात्य दुरे दिवरुम दुन्ना कांता हाल अमा संवर्धन पेर पासल हा प्राथमिक अध्यापन पासल यटितल पहासुकम हा अध्यापन सेवा राज्य अमात्यवरे आलेस पियल निशांत महता दिवरुम दुन्ना प्रसन्न रणवीर महता दिवरुम दुन्ने वेवेल पित्तल मेटी लीबडु सहा ग्रामीय कर्मांत प्रवर्धन राज्य अमात्यवरे आलेसाई गुवन सेवा हा अपनयन कलाप संवर्धन राज्य अमात्यवरे आलेस देवी चानक महता दिवरुम दुन्ना पशु संपद गोविपोल प्रवर्धन हा किरीहा बित्तराश्रित कर्मांत राज्य अमात्यवरया डीबी हेर आत्महताई बीहा धान्य काबनिक आहार एलवलु पलतुरु मिरिस लूनु हा अर्थापल वगा प्रवर्धन बीज निष्पादन हा उसस ताक्षणिक कृषिकर्म राज्य अमात्यवरया लेस शशीन्द्र राजपक्ष महता दिवरुम दुन्ना नागरिक संवर्धन विरल संरक्षण अपद्रव्य बेहरली महा प्रजा पवित्रता कडियुतु राज्य अमात्यवरे आलेस दिवरुम दुन्ने आचार्य नालक गोडहेवा महताई जीवन तोंडमन महता वतु निवास हा प्रजा यटितल पहासुकम राज्य अमात्य दुरे दिवरुम दुन्ने अजित निवाड कब्राल महता मुदल हा प्राग्दन वेलंदपल सहा राज्य व्यवसाय प्रतिसंस्करण राज्य अमात्य दुरे दिवरुम दुन्ना निपुणता संवर्धन वृत्तीय अध्यापन पर्यवेक्षण हा नवनिपयुम राज्य अमात्यवरे अलेस सीता अरंबिपल महात्म्य दिवरुम दुन्ना औषध निष्पादने सेपई महा नियामन राज्य अमात्य दुरेट पत्किरुने महाचार्य चन्न जय सुमन महताई නවතත් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා අතින් සිදු කෙරුණා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය කිරීමයි ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස පත් කර ඇත්තේ ප්‍රදීප් පුඳුගොඩ මහතායි සහන් ප්‍රදීප් විතාන මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා
කලුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස සංජීව එදිරිමාන මහතා පත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන්නේ වසන්ත යපා බණ්ඩාර මහතායි. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණු එස්.බී. දිසානායක මහතා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන්නේ සම්පත් අතුකෝරළ මහතායි. මාතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස නිපුන රණවක මහතා පත් කර තිබෙනවා. උපුල් ගලප්පති මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයායි. යාපනයේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා පත් කෙරුණා. ඩග්ලස් දේවානන්ද මහතා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන්නේ කේ දිලීපන් මහතායි. මන්නාරම සහ මුලිතිව් දිස්ත්‍රික් සඳහා ඒකාදර් මස්තාන් මහතා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණා. අම්පාර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ඩී වීරසිංහ මහතා පත්වීම් ලිපිය ලබා ගත්තා. කපිල අතුකෝල මහතා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයායි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණේ ගුණපාල රත්නසේකර මහතායි. අශෝක ප්‍රියන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණේ එච් නන්දසේන මහතායි. අමරකීර්ති අතුකෝරළ මහතා පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන්නේ සුදර්ශන දෙනිපිටිය මහතායි. මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කුමාරසිරි රත්නායක මහතා පත් කෙරුණා. අකිල එල්ලාවල මහතා පත් කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙසයි. කෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස රාජකා වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා. සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වූ අංගොඩ ලොක්කා නමැත්තාගේ සමීපතමයෙකු පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙකු සංගවායති ආයුධ සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසියේ නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවත විතරගෙන ගොස් තිබෙනවා. එහිදී සැකකරු ආයුධ සොයමින් සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වෙත අත්බොම ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා තිබෙනවා. එහිදී පොලිසිය වෙඩි තබා ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට දුරට කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද උදෑසන 10ට පමණ පැමිණියා. ඒ පසුගිය 3 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අද පෙනී සිටින ලෙස ලැබූ නියෝගයක් මතයි. මෙවන විටත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරමින් පවතින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. අද මොකද කාරණාව? දන්නේ නැහැ මංගෙන් ඇවිල්ලා කියන්න. ඒක පාස්පෝර්ට් පහරේ සම්බන්ධයෙන්ද? මං දන්නේ නැ මොනවද කියලා. 3 වනිදා ඉන්න කියලා තිබුණේ. ඡන්ද නිසා මට 3 වනිදා ඉන්න බෑ කිව්වම අද උසාවිය හරහා අද ඉන්න කියලා තිබුණා. අද යනවා. මොකද්ද වෙන්නේ කියලා බලලා ඇවිල්ලා එළිය කියන්න. උසාවිය ඔබතුමාට දන්නවනේ මොකද ඉන්න කියලා. නෑ නෑ එහෙම කියලා නෑ. එන්න කියලා විතරයි කියලා තියෙන්නේ. කාරණාව සම්බන්ධයෙන්ද? කාරණාව දන්නේ නැ. ඔබතුමාගේ ප්‍රශ්නේ කොහමද? අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. එළිය දෙන්න පුළුවන් නේද? ආව සම්පේ එනවා එනවා. දින 101කට ආසන්න කාලයක් කිසිඳු සමාජ සම්ප්‍රේෂණ ආසදිතයක වාර්තා නොවීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසසුමට ලක් වූ නව ශ්‍රීලන්තය යළි වසා දැමීමට කටයුතු කර තිබෙනවා. අබිරහස් අයුරින් එකම පවුලේ සමාජිකයන් 4 දෙනෙකු හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් යළි නව ශ්‍රීලන්තයේ බියක් ජනිත වී තිබෙනවා. මිලියන 1.6 ජනගහනයකින් යුත් නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් ප්‍රාන්තයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 72ක කාලයක් ගතවන තෙක් නිවැසියන්ට තම ස්ථානවලින් පිටතට යාම තහනම් කිරීමට පියවරගත් බවයි නව ශ්‍රීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ. අනෙක් ප්‍රාන්ත සියල්ලෙහිම සමාජ දුරස්ථභාවය ඇතුළු දෙවන අදියරේ හුදකලා කිරීමේ නියෝගයන්ට යටත් කිරීමට නව ශ්‍රීලන්ත රජය පියවරගෙන තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේවන විට ලෝපුරා 2,525,152 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවෙලබාහිති රෝගීන් සංඛ්‍යාව 1,34,45,907ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 7,45,960ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
අද දිනේ වන විට රුසියාව නිෂ්පාදනය කළ COVID-19 එන්නත් මාත්‍රා බිලියන ගණනක් ලොව රටවල් 20කින් නැණවුම් කර ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. ස්පුටිනික් V අනුවෙන් නම් කර ඇති එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව එහි නිෂ්පාදන කටයුතු ලබන මාස සිට ආරම්භ කරන බවත් රුසියා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මෙතෙක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව අද දින වාර්තා වී තිබුණා. අද දිනේදී ඒ රටින් සොයාගත් නව ආසාදිතින් සංඛ්‍යාව 400 ඉක්මවා ගියා. නව මරණ 21ක්ද සිදු ඇති බවයි රටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. ඉන්දියාවේ කොවිඩ් මරණ සහ ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා. ගත වූ පැය 24 තුළදී ඉහළම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවද වාර්තා වුණේ ඉන්දියාවෙන්. ඊයේ දිනේදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 61251ක්. ඒ අනුව ඒ රට මුළු ආසාදිත සංඛ්‍යාව 123 ඉක්මවා ගියා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අද අවසන්. සුබ දවසක් ඔබට.